සුබ සන්ධ්‍යාවක් ඔබ සමස හය ඉතිහ අයිටෙන් ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංචය පමුණු හේන්ද්‍ර. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ත්‍රිපිටක සංරක්ෂණ සමාජිකයන්ට ජනපතිගෙන් පත්වීම් ලිපි. සංචාරක ක්ෂේත්‍රය නැන්වීමට ගත් ක්‍රියාමාර්ග අගමැති පහදයි. ගුවන් තොටුපළ ගාස්තු අඩු කරලා තියෙනවා. ඒ වගේම කාමර ගාස්තුත් අඩු කරලා තියෙනවා. අයි බලාපොරොත්තු වෙන්නේ සංචාරක ව්‍යාපාරයට විශේෂයෙන්ම ආරක්ෂා සහිත ඇති රටක් හැටියට දැනුවත් කරන්න. රටවල් 48කට ලංකාවට එන්න වීසා ගාස්තු නිදහස්. ගිවිසුම් වල ඇත්ත ඇමරිකා තානාපතිවරිය පැහැදිලි කරයි. යුද හමුදාපති රහස් රහසේම බාර දෙයි. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සමාජිකින් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නමැතිතුමයි. මලතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ, අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ, සෝමාවතී රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහි මූලිකත්වය දරනවා. ගිහි පැවිදි සමාජිකයන් 43 දෙනෙකුගෙන් මෙම මණ්ඩලය සමන්විතයි. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත්තා. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙල මෙවන විට සකස් කර තිබෙනවා. රාජ්‍ය නායකයෙකු සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සපුරාලු ඓතිහාසික කාර්යභාරය සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම වගකීම ඉටු කර තිබෙනවා. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඒ නැවත මුද්‍රණය හෝ සංස්කරණය තහනම් වනු ඇති. සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග නිසිලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ගන්නා තීරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වීසා ගාස්තු නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය නිල වශයෙන් ආරම්භ කිරීම නිවේදනය කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රටවල් 48ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමේ සහනය හිමිවනවා. එම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. දළදා පෙරහර ඇතුළු සියලු ආගමික උත්සව සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සලසා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. පසුව අපේ සංචාරක ව්‍යාපාරයේ විශාල පහරක් වැදුනා. අයි බලාපොරොත්තු වුණේ වැඩිම සංඛ්‍යාව මේ අවුරුද්දෙන් වැඩිම ආදායම් මේ අවුරුද්දේ ලබා ගන්න. නමුත් මේ තත්ත්වේ නිසා එකට පහරක් වැදුනා. දැන් අපි පළමුවෙන්ම ආරක්ෂා තත්ත්වය දියුණු කරන්නට ක්‍රියා කරගෙන යනවා. ආරක්ෂාංශ කිව්වා අගෝස්තු මාසයේ තිබෙන මේ වැඩසටහන් වලට ආරක්ෂාව දෙන්න පුළුවන් අපේ නුවර මහනුවර දළදා පෙරහැරටත් අනික් පෙරහැරවල් සියල්ලටමත්, ඒ වගේම උතුරේ කොළඹයි පවත්වන වේල් සංදර්ශනයත්, ඊට අමතරව කතෝලික සභාවෙන් පවත්වන තේවත්ත තලවිල මදු තියෙන ඒ පූජා ටිකත් අපි දැන් සාමාන්‍ය තත්ත්වයකට පැමිණලා තිබෙන්නේ. විශේෂයෙන්ම ගිය මාස දෙකේදී ලංකාවට සංචාරක ප්‍රමාණය වැඩි වුණා මිස අඩුුනේ නැහැ. දැන් මම හිතන්නේ මේ මාසෙදී ගිය අවුරුද්දට ආවාගේ 150ක් 55ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක අපි ඉදිරියට ගෙනියන්න පුළුවන්. මේ සඳහා ගුවන් තොටුපළ ගාස්තු අඩු කරලා තියෙනවා. ඒ වගේම කාමර ගාස්තුත් අඩු කරලා තියෙනවා. අයි බලාපොරොත්තු වෙන්නේ මේ ලංකාව දැන් ආපහු සංචාරක ව්‍යාපාරයට විශේෂයෙන්ම ආරක්ෂා සහිත ඇති රටක් හැටියට දැනුවත් කරන්න. මේ කාලය තුලදී ලංකාව පිළිබඳ ලෝකේ විවිධ සංචාරක සංගරාවල තිබුණේ ලියවිල් එකකින්වත් අපිව අඩු කරේ නැහැ. පල්ලෙහාට දැම්මේ නැහැ. සමාහිත ඒ තත්ත්වයටත් වඩා ඉහළ තත්ත්වයකට දැම්මා. ඒ නිසා අපේ බලාපොරොත්තුව තියෙනවා දැන් සංචාරක ව්‍යාපාරේ මීටත් වඩා මේ මාස කීපයේදී අපිට යළිත් පරණ තත්ත්වයට ගේන්න පුළුවන් වෙයි කියලා. අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාර යන මහත්වරුන් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතනවල නියෝජිතයන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියා. සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති කිෂෝ ගෝමස් මහතාද මෙහිදී අදහස් පළ කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමේ සභාපති ආචාර්ය මොහමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා අතර හමුවක් අද පැවැතුණා. ඒ අර්ලියගහ මදුරේතේ ශ්‍රී ලංකාව තුළ ආගමික සහජීවනය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයා දැනුවත් කළා. මෙහිදී අදහස් පළ කළ මහලේකම්වරයා කියා සිටියේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිය කනගාටුව පළ කරන බවයි. කෙටි කලක් තුළ රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකිවීම සම්බන්ධයෙන්ද ඒ මහතා සිය ප්‍රසාදය පළ කළා. වැඩිදුරටත් අදහස් දක්වමින් මහලේකම්වරයා සඳහන් කළේ මෙම සංචාරයේදී මහා සංඝරත්නය සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට අවස්ථාව ලැබුණු බවයි. ලොවටම මෛත්‍රිය පතුරවන ධර්මයක් ලෙස බුදුදහමේ හරයාත්මක වටිනාකම් එම සාකච්ඡාවන්හිදී යළියරිත් තහවුරු බවද ඒ මහතා ප්‍රකාශ කළා. ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ ජනතාව පිළිබඳ සොයා බලා ඔවුන්ට උපකාර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයා වෙත අග්‍රාමාත්‍යවරයා සිය ස්තුතිය පළ කළා. මැති ඇමතිවරුන්තුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමෙන් නීතිපතිවරයා නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වැරදි තොරතුරු වාර්තා කරන බව කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයපති වික්‍රමරත්න මහතා පවසනවා. ඒල් විසියක සිද්ධියෙන් පැනනගින අපරාධ නඩු මහාධිකරණය පැවරුණොත් ඒ අධිචෝදනා පත්‍රයේ ඉන්ඩයික්මෙන්ට් එක අස්සම් කරන්නේ නීතිපතිවරයා නිසා. ඒ හේතුව මත නීතිපතිවරයාගේ සාක්ෂිය පුද්ගලිකව දීමෙන් ඔහුව නිදහස් කර එහෙත් නිලධාරීන් එම සාක්ෂිය දිය යුතුයි කියලා. බොහෝ මාධ්‍යවල එය වැරදි ලෙස වාර්තා කරගත් තිබුණේ සමහර මාධ්‍ය කියා සිටියා ප්‍රතික්ෂේප නීතිපතිතුමා ප්‍රතික්ෂේප කරුවයි සාක්ෂි දෙන්නේ, එතුමා කොයි වෙලාවකවත් ප්‍රතික්ෂේප කරුවේ නැහැ. ඉන් අනතුරුව තේරීම් කාරක සභාව හමුවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේස් සේනානායක මහතා හා හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න යන මහතුරුන් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. මම උතුවායෙන් ඇහුවා, ඔබතුමා බුද්ධියස ප්‍රතිසංවිධානයේ වුණා වගේ දෙයක් කිව්වා. ISIS වදුර රටට බලපාන්න පටන් අරගෙන නම් ඒට මුණ දෙන්න පුළුවන් බුද්ධියස ප්‍රතිසංවිධානයක් කරන්න ඇත්තටම කුපවණ කල් යනවා කියලා ඔබතුමා හිතනවාද? ඒ ප්‍රශ්නේ මම එදා ඇහුවා. ඔබතුමා උත්තර දෙන්න ඉස්සෙල්ලා මාධ්‍ය අයින් කරා. ඒක හන්දම නැවතත් ඒ ප්‍රශ්නේ අහන. දැන්ටමත් අපි සිදු කළා තියෙන මේ සිද්ධියෙන් පස්සේ මීට පෙර දැකපු නැති විදියට අපි එකමුතුභාවයකින් වැඩ ගන්න පටන් ගන්න තියෙනවා. ඒක අදහස් කරන්නේ සම්පූර්ණ ප්‍රතිසංවිධානයේලා කියන එක නෙමෙයි. නමුත් ඒ සඳහා එකට ගමනක් යන්නට මුල පුරලා තියෙනවා. ඊට පස්සේ දැන් තියෙනවා අඟහරුවාදට තිබෙන අපේ බුද්ධිංශ බුද්ධි සමාලෝචන සාකච්ඡාවලදී ඊළඟ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමවලදී මේ පිළිබඳව එකමුතුව කටයුතු කරනවා. සිද්ධිය වුණාන් පස්සේ ජාලය අඳුරාගෙන තිබු නිසා වේගෙන් ක්‍රියාත්මක වුණා සාර්ථකව. පැහැදිලිවම. එතකොට බලකල මට ලැබිලා තියෙනවා. ඒ සාවනන් ඔය ආකාරයට ක්‍රියාත්මක වෙන්නද ක්‍රියාත්මක වෙනවා වගේ. ඒවනම් ඒත් ඔය ජාලය විනාශ කරලා දාන්න තුරම ඊට කලින් උපදේශ ගැන මට කතා කරන්න බෑ. නමුත් මේ පිළිබඳව ඒ වෙලාවේ නිලැඳු බැඳගෙන කියන්න පුළුවන් ප්‍රවාහන්ට විතරක් කියන්න. වාචික සාකච්ඡා කරලා පස්සේ ලිඛිතව දුන්නට පස්සේ ඒ සඳහන් කරනවා, ඒක කියන අත්තරකට ගන්න කියලා අපි ලියනවා. සමහර පුද්ගලයන් අත්තරකට ගත යුතු බව සඳහන් කරනවා. එතකොට උපදේශයට වඩා වගකීමක් තියෙනවා ඒ තන්ත්‍රීන නිලධාරියට ඒක කරන්නට. ඔබතුමා ડોකියුමන්ට්ස් අගයක් තියෙනවා කිව්වා. ඒවා අපිට ඔබතුමාට මාධ්‍ය හමුවෙම නෙමෙයි වෙනම බාර දෙන්න පුළුවන් කොන්ෆිඩෙන්ෂල් කව. මොන වගේ අදාළ ඒවා මොන හරි ලැබුණ තොරතුරු වලට අදාළ දේවල්. උදාහරණයකට එක්ස් කියන පුද්ගලයා මේ වෙනකොට මේවායි ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේක ජාති ආරක්ෂා තර්ජනය. මොකක් අතරකට ගන්න. ඒකට ඇමුණුම් වගේක් තියෙන කරපු ක්‍රියාමාර්ගය. ඔහු කරලා දින දේවල් පළවෙනි පිටේ ලියලා තියෙන අතරකට ගන්න කියන්නේ. ඒ ඔබ ඒ කරපු ඉල්ලීමට අදාළ ලියකියුලි තියෙනවා. ඒ ෆයිල් එක ඉදිරිපත් කරන්න, ඒක මාධ්‍ය ඉදිරිපත් කරන්න, රහස්‍ය ලේඛනයක් හැටියට දෙන්න. 21 වෙනිදා ප්‍රහාරය සිදු වෙනවා කියන වාර්තාව ඇතුළත් ලිපිය යම් කිසි කෙනෙක් පුද්ගලයෙක් දන්නවා නම් මේ ලිපිය Tamanට ඇවිල්ලා ඒ ලිපිය තවත් කෙනෙකුට දීලා බාර දීලා දැන් ඔබතුමා කිව්වා සමහර දුරකට නැවතුම් රාත්‍රී 8ට 9ටත් එනවා. මේ වගේ අතිශය සංවේදී කාරණයක් ලිපියක් මේසුරින් තිබ්බ ඵලියෙන්ම ඒක ක්‍රියාත්මක වෙනවාද? ඒක සාකච්ඡා කළ යුතුද? සාකච්ඡා කළ යුතුයි. ගර්මෙන් කවුරු සාකච්ඡා නොකරන නම් ඒක ප්‍රශ්නේ මොකද්ද? ඒක වක්කීම් කාටද? මම හිතන්නේ මෙතන නීතිඥ මහතුරුන් ගොඩක් ඉන්නවා. මම ඒක බලන්නේ ගොඩක්. ඔබතුමාගේ මතය ඒකයි. මගේ ඔපිනියන් එකක් දෙන්න මට තියෙනවා. සම්පූර්ණයෙන්ම පැහැර හැරීමක්. සම්පූර්ණ පැහැර හැරීමක්. ඒතොර ඒ සම්පූර්ණ මගේ මතය පුද්ගලික රටේ ජාතික ආරක්ෂා වගකීම තියෙන පුද්ගලයා ඒක දැනගෙන ඒ සම්බන්ධයෙන් ලිපියක් හදලා ගිහිලා මේසුරින් තියලා පැත්තකින් ඉන්නවා නම් ඔබ විශ්වාස කරන්නේ ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් ඒ වගකීම පැහැර හැරීමක් හැටියට? මම මගේ දැනුම අනුව ඔබේ දැනුම හැටියට මම කියන එක පැහැදිලි. මේ වගේ අවස්ථාවලදී සාමාන්‍යයෙන් මෙවැනි ආමත් බුද්ධිමේ තොරතුරු පැත්තේ මේක ඉතාමත් ප්‍රබල බුද්ධිමේ තොරතුරු පැමිණියාම
ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රමුඛත්වයෙන් තියෙන මේ රැස්වීමේදී දැනුවත් කළ යුතුද? මං ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටියදී ඔවැනි තොරතුරක් ලැබුණා නම් මං අපේක්ෂා කරනවා එය මූලිකව සාකච්ඡා කරන අවස්ථාවක් තියෙනකොටත් යවපු අනිත් පුද්ගලයාට කියනවා නම් මොක මහ ලෙඩක් කියලා ප්‍රශ්නේ එතනින් තියෙනවා නම් ඒ ගැන ඔබතුමා හිතන්න. මට සමා වෙන්න කරුවා මන්ත්‍රී මගේ ඉස්සරහ මං හරි අපහසුතාවයකට පත්. එහෙම වෙන්න දෙන්න බෑ. එහෙම කිව්වනම් මං හිතන්නේ මං රාජකාරිය පෑරහැරලා. මං හිතන්නේ මේ ගැන මේ මත විමසන්න එපා මගේ. නෑ නෑ එච්චර අපහසුතාවයකට පත් වෙනවා. නෑ එච්චර නෑ. නෑ මම මෙතන ඉහහන්නේ. නමුත් ඒක වෙන්නේ නෑ. ඒක මේක විශේෂම දෙයක් කියලා නම් මේක තියලා නම් ඒක ඕව කතා කරන්න එපා. ඕක මොකද්ද කිව්ව වචනේ මට තේරෙන්නේ. So I මට එහෙම නම් ඉතින් ඔයන් බුද්ධි මීතිම වැඩක් නෑ. අමරිකාව හා ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය අසත්‍ය ප්‍රචාර ගෙනෙන බව ශ්‍රී ලංකාවේ අමරිකා තානාපති ඇලෙනබී ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ඇමරිකා ව්‍යාපාරික කවුන්සිලයේ තුන්වන වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආර්යසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. What's in it for the United States? Some of the misinformation and disinformation in the media has suggested the United States is going to own a bunch of land at the end of this project. The United States promotes business by helping to improve economies, creating more opportunities for the private sector to compete, and more opportunities for communities to become prosperous. An expanding economy spells growing business opportunities and the chance to eliminate poverty. It means a win-win for our countries. I believe the private sector has a key role to play in creating the thriving global economy of the future. We would like to support that effort. The United States values new ideas, new approaches, and more effective and affordable products and services that help us all work more productively and meet new needs. In fact, I encourage all of you, as members of the private sector, to take a look at the procurement, partnership, and investment opportunities that you can find on the Work With Us page on the MCC website at www.mcc.gov. You can also find all of the MCC agreements with other countries. They're all there. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින්. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. අමාත්‍යංශ ලේකම් සුනිල් සමරවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, ශ්‍රී දළදා මාලිකාවේ දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානින්ද ඊටෙක්ව සිටියා. 2019 වසරේ අගෝස්තු 2 දිනට අලුයම 5:10 එදෙන සුබ මොහොතින් කප් සිටුවීම සිව්මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් සිදු වෙනවා. අගෝස්තු 2 සිට අගෝස්තු 4 කියන කාල සීමාව තුළ සිව්මහා දේවාලයන් තුළ අභ්‍යන්තර පෙරහැර 5ක් පවත්වනු ලබනවා. අගෝස්තු 5 සිට අගෝස්තු 9 රාත්‍රී දක්වා කුඹල් පෙරහැර 5ක් වීදි සංචාරය කරනවා. ඒ වගේම පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 10 දින වීදි සංචාරය කරන අතරම අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මාස 14 දින පෝදා රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත වෙනවා. ඒ වගේම පසුදා උදෑසන සිව්මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් තිය කැපීමේ මංගල්‍යය පවත්වනවා. එදිනම දිවා පෙරහැර පවත්වා ගෙවදීමෙන් මෙවර ඇසර පෙරහැර නිමාවට පත් වෙනවා. ඒ වගේම එදිනම සවස පෙරහැර සාර්ථකව පැවැත්වූ වග සඳහන් කරන පෙරහැර සංදේශය අධිකරණ ජනාධිපතිතුමන්ට බාර දීම ජනාධිපති මණ්ඩලයේදී සිදු වෙනවා. පෙරහැර වෙනදා වගේම සාර්ථකව පවත්වන්න අවශ්‍ය පරිසරය අපි මේ වන විට සකසාගෙන තියෙනවා. නර්තන කණ්ඩායම්, අලි ඇතුම් සහ බාලක, තරුණ ජව සම්පන්න කලාකරුවන්, ඒ වගේම වයෝවෘද්ධ කලාකරුවන් මේ සියල්ලන්ගේම දායකත්වය ඇතුව පෙරහැර සාර්ථකව පවත්වන්න එකමුතු කරගෙන තියෙනවා. කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය ජනතාව වෙත සමීප කරමින් ශ්‍රී ලාංකේය ජනබලය හසුරුවන ටෙලිවිෂන් ආවරණාධිපති ලෙස පත්වු ITN මාධ්‍යචාලය මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය ජනතාව වෙත ගෙනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය අගෝස්තු 5 සිට 15 දක්වා.
රටේ අහිංසක ජනතාවට සිය ඉඩමේ අයිතිය ලබා දීමට රජය ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ ඇතමුන් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුරිල් මහතා පවසනවා. අර්ලිගහ මන්ත්‍රී අද පැවති මාධ්‍ය හමුවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. දැන් මම අදත් පුවත්පතේ දැක්කා මේක කියන්නේ මේ ගම්මන්පිල. එයා කියනවා ඉඩම් සංවර්ධන පනත සම්මත කර ගැනීම මේ ආණ්ඩුවේ සිහිනයක් විතර. දැන් මෙයා වැඩකාරයෙක්. ගම්මන්පිල කියලා කියන්නේ අනුන්ගේ දේපළ වලට අනුන්ගේ ඉඩම් වලට කූටලේකන සකස් කරපු බඩක්. බූවල්ල අතරගත යුතුයි මේ හාදින්ට තලන්න. මේ ගම්මන්පිලලාගේ මොඩලයේ පාලකයන් විසින් මේවා ලබා දුන්නේ නැහැ. පුංචි බණ්ඩට ආйти අක්කර තුන් කාල, කිරි බණ්ඩට ආйти අක්කර භාගේ ඇමරිකාවෙන් එනවාද ඒවා මේ මෙහෙ මිල දීලා ගන්න. අපි හදන්නේ අපේ රටේ ඉන්න බින් අඟලක ආйти නැතුව මැරිලා යන හදන પરම්පරා ගානක් අයිතියක් නැති භූමියක ජීවත් වෙන අපේ රටේ අහිංසක ජනතාවට තමන්ගේ ඒ බිම්මගලේ අයිතිය සින්නක් කරව දෙන්න. අපි සත්භාවයෙන් අපි වැඩක් කරාදි තමයි මේකට මේ ඇමරිකන් කතාවක් ඇඳගෙන දඟලන්නේ. ඔබතුමා මේ මෙලිටරිස්ලේ කෝවා මල්ලක සම්මානය ගැන ඒකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන්ගේ දායකත්වයේ කොයි වගේ තියෙනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් අපිත් එක්ක ඉදිරියේදී එකතු වීමට නියමිතයි. මම කියන්නේ කෘතවේදීත්වයක් නැති පක්ෂයක කෘතවේදීත්වයක් ඇති මිනිසුන් සිටිය හැකි. ඒ මිනිසුන්ට අපේ සංධානයට එකතු විය හැකි. ඒ එකතු වීම සඳහා පැමිණීමටද නියමිතයි. චෝදනාවට ලක් වූ අමාත්‍යවරු ඊයේ පෙරේද නැවතත් තමාගේ අමාත්‍යතුර බාර ගන්නවා. ඔව් නිදොස් කොට නිදහස් වෙලාද ඒක බාර ගන්නේ කොහොමද? ඔය රිෂාඩ් බදුරුදීන ඇමතිවරයාට විරුද්ධව පොලිස් මූලස්ථානයේ වෙනමම කවුන්ටරයකුත් පැමිණිලි බාර ගන්න එකක් ඇති කළා. ඒ පැමිණිලි විශ්වාසනීයව සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න කිසිම කෙනෙක් හැකියාවක් ලැබුණ නැහැ. මම හිතන්නේ ඒ අයට එහෙම චෝදනාවක් නැත්තම් ඉතින් ඒ අය ඇමතිවරු හැටියට දිවුරුන් දීමේ වැරද්දක් අපි දකින්නේ නැහැ. මට ඔබතුමා කියන්න මේ රිෂඩ් බදුරුදේ ඇමතිවරයාට මොකක්ද ඇල්ලලා තියෙන චෝදනාව කියන එක? චෝදනාවට ලක් වෙනවා මේ සම්බන්ධයෙන් පිටිපස්සෙන් හිටියා මෙයා ඔය එනෙව්වා විවිධ වර්ගයේ නෑ මම අහන්නේ බෝක්කුවේ පාරේ කැලෑවල හුකිවර හරියන්නේ නැහැ. විධිමත් විදියට මාසික කාලයක් දීලා පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කරන්න කියපු වෙලාවේ ඉදිරිපත් කරලා තියෙන පැමිණිලි ටික මොනවද කියන්නේ මට? හරි හරි මහත්තයෝ කියන්නකො මොනවද රිෂඩ් බදුරුදේන්ට ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන පැමිණිල්ල මොකද්ද කියන්නේ? ඔබතුමා චෝදනාවක්වත් දැනගියමු. ඔබතුමාට පුළුවන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරලා තියෙන පැමිණිලි මොනවද කියන කිල්ලන්න. එතකොට ඔබතුමාට තේරෙයි මොනවද මේ කන්දේ ඉලන්දේ බෝක්කුවේ හූ කිව්වට කෑ ගැහුවට මොනවද රිෂාඩ් බදුරුදීන ඇමතිවරයාට විරුද්ධව ඉදිරිපත් කළ තියෙන පැමිණිලි කියන්නේ? හදිසි නීතිය තවත් මාසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එහිදී අදහස් දැක්වූ මැති ඇමතිවරුන් ජාතික ආරක්ෂාව පිළිබඳ ගත යුතු පියවර ක්‍රියාමාර්ග රාශියක් හදිසි නීතිය යටතේ අරගෙන තිබෙනවා. නමුත් මේ ක්‍රියාමාර්ග ස්ථිර නීතියක් යටතේ ගන්නාතුරු හදිසි නීතිය තව කෙටි කාලයක් රටේ පවත්වාගෙන යා යුතුයි කියන අදහසේ අපි ඉන්නවා. වතුකම් කරුවන්ගේ දීර්ඝකාලීන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ වැටුපැඩි කිරීමේ ප්‍රශ්නයට ඒ වතුකම් කරු ශේෂ්ත්‍රයේ සියලු වෘත්ති සමිති එකඟුණා. තාමර රුපියල් 50ක අතිරේක දීම නාම අද දක්වා සංඛ්‍යාත ශේෂ්ත්‍රයකට අපනයන කර්මාන්තයට කේන්ද්‍ර වන එහි සේවය කරන වතුකම් කරු ජනතාවට ලබා දීමට බැරි වී තිබෙනවා. වාම හදිසි නීති රෙගුලාසිය යටතේ දීමනාව ක්‍රියාත්මක කිරීම ආරම්භ කරවත හැකි. අපි රජයෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. වතුකම් කරුවන්ගේ රුපියල් 50 ඊයේ කැබිනට් මණ්ඩලයේ තීරණය කෙරුවා ඒක දෙන්න ගරු අග්‍රාමාත්‍යතුමා මැදිහත් වෙලා ඒ අවශ්‍ය මුදල් ලබා දෙනවා කියලා පැහැදිලිව කිව්වා. මේ තීරණ කාරක සභාව නිසා තමයි මේ බොහෝ වැදගත් තොරතුරු එළියට අවිලා තියෙන්නේ. සමහර අය දැඟලුවා මෙතන. ජාතික ආරක්ෂා පාවල දෙනම අරක මේක වෙල. අපි දැනගන්න කැමතියි මේ ජාතික ආරක්ෂාව පාවා දුන්න එක පිළිබඳ සැබෑම තොරතුරු වැඩි ප්‍රමාණයක් හෙළිදරව්ලා තියෙන තීරණ කාරක සභාව නිසා. මේක හෙළිදරව්වෙච්ච එක දෙයක් තමයි මේ සහරාන්ලා ඇතුළු මේ තහුවී තමත් සංවිධානයේ තහනම් කරන්න කියලා 2017 දී නීතිපති දෙපාර්තමේන්තු ලිපියක් යවනවා තස්සේමර්ශන අංශ ප්‍රධානී. අත්තමචර මේ තීරීන් කාර්ක සභාව නිසා තමයි මෙව හෙලිදරව් වුනේ. තීරියේ පිටිපස්සෙ මෙච්චව හෙලිදරව් වුනේ. 2017 සාරාණ්ඩ විරුද්ධව ඩඩු දාලා තියෙනවා කාටන්කුඩි ප්‍රදේශයේ. බුද්ධිආංශ ප්‍රධානියා සාරාන් පස්සේ එළොවෙන් හිටියේ. නමුත් අවාසනාවකට ඌව මේ ප්‍රභෝවරයෙක් බිනිමරන්න යනවා කියලා ඩඩුවකට පටලලා ඌව තහනම් කෙරුවා. ඒ ප්‍රශ්නේ නිසා මේ පරීක්ෂණ ගතුරු සියල්ලම ඇදවැටුණා. අද අපේ රට මේ සහමුලින්ම රටක් වශයෙන් දනගස්සලා ජාතිවාදී තත්ත්වයක් ඇති වෙලා තිබෙන බලපාලා තියෙන එක හේතු එක තැනක් තමයි නීතිපති දෙපාර්තමේන්තුව එදා මේකට
දාලකන කටයුතු කරපේ. පාස්කීරිදා බෝම ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අයට හදිසි නීති ක්‍රියාත්මක වෙන විදිය ඉතාම හොඳයි. අපි ඒක ගැන සතුරුයි, ඒකට සහයෝගය ලබා දෙනවා. හැබැයි මිනුවන්ගොඩ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සිද්ධීන් වලට සම්බන්ධ වෙච්ච අයට හදිසි නීති බලපාන්නේ නැහැ. මහනුවර සහ ඊයේ කුරුණෑගල දවසෙත් උද්ඝෝෂණය කරන අයට හදිසි නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකම මේ තත්ත්වය තුළ ඇති වෙලා තියෙන ජාතිවාදී සහ අන්තවාදී මත ප්‍රවර්ධනය කරනු ලබන දේශපාලඥයින්ට, මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය නාලිකාවලට මේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය අපිට පේන්නේ නැහැ. මේ අතර හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 42ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 2ක් පමණයි. නිවේදන කලාවේ සහ සිංහල ගීත කලාවේ සෞන්දර්ය වේදියා දැයට අහිමි වී අදට 30 වසරක් ගෙවි අවසන්. මේ ඔහු පිළිබඳව අයිටීන් තබන සටහනක්. වේලාව 5:06. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයේ ප්‍රේමකීර්ති දන් දිස්විසෙ. කුරිරු සාහසිකයෙකුගේ විඩිපාරට ලක්ව අවාසනාවන්ත ලෙස ප්‍රේම් මිය ගියද ඔහු කළ නිර්මාණ කිසි දිනක මිය ගියේ නැත. දවසින් දවසට කුරුල්ලන්ට ගී ගයන් දෙවුරම් වේරේ අමයුරු රස සඳ කැන්දින් කවිකම තමයි කවියෙකු සතු ලොකු ගීත රචකෙක්, කවියෙක්, නවකතාකරුවෙක්, නිවේදකෙක්, පුවත්පත් කලාවේදියෙකු සේම මානව හිතවාදියෙකු ලෙස ප්‍රේම කීර්තිව හඳුන්වා දිය හැකියි. බෑ ඉවි බලන්න මොකද ඉන්නේ අපි හරියට ගෙයි පිලේ අඩුවේ ඉන්නවා වගේ පොඩක් එහෙට ගිය ටොක් ගාලා විතර වැටි. මගේ ඇස් දෙක ඔබට ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙවැනි දර්ශනයක් දකින්නට මිනිසුන් ගන්නා වැරදි දේශපාලන තීරණ හානි කරන්නේ පුද්ගලයෙකුට පමණක් නොව සමස්ත සමාජයටමය, රටකටය, රටේ අනාගතයට. මානත අන්සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා. සවස 6:00 ප්‍රවෘත්ති අවසන්. යලිතමෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk